අපස සාමාන්‍ය පෙළ සහ අපස උසස් පෙළ විභාගවලට වඩා බොහෝ දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වන්නේ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට බව දක්නට ලැබෙනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙර උපකාරක සම්මන්ත්‍රණ ඊතරම් නොවුවත් පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ළඟවත්ම උපකාරක සම්මන්ත්‍රණ විශාල විශේෂ සංවිධානය කරන බව දක්නට ලැබෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයට සෘජුවම සම්බන්ධ ආයතන මගින් මෙන්ම බාහිර ආයතන සහ සංවිධාන මගින් සංවිධානය කරන මෙවැනි සම්මන්ත්‍රණ සති අන්තවල සහ සති දිනවලත් අඩුවක් නැහැ. සමහර දිනවල එකම ප්‍රදේශයේ මෙවැනි සම්මන්ත්‍රණ එකට වැඩි ප්‍රමාණයක් සංවිධානය වෙන නිසා තමන්ගේ දරුවන් සහභාගී කළ යුත්තේ කවර සම්මන්ත්‍රණයටයි දෙමාපියට සිතා ගත නොහැකි වෙනවා. වයස අවුරුදු 11ක් වන පුංචියුන් වෙනුවෙන් මෙතරම් සම්මන්ත්‍රණ ප්‍රමාණයක් සංවිධානය වීම එක අතකින් ඔවුන් ශිෂ්‍යත්ව විභාගය නිසා ලැබෙන පීඩනය වැඩි පීඩනයකට ලක් කිරීමක්ද කියලා වෙලාවකට හිතනවා. පාසල්වල පහ ශ්‍රේණිය උගන්වන ගුරුවරුනුත් පාසල් ප්‍රධානීනුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ අනෙකුත් නිලධාරීනුත් මාපියනුත් තම තමන්ගේ හැකියාව දක්ෂතාව පෙන්වුම් කිරීමට උත්සාහ කරන්නේ පහ ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි දරුවන් විභාගයෙන් සමත් කරලායි. ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය මත දිවයිනේ පළාත් දිස්ත්‍රික් වාර්තා තියන්න මේ වෙනකොට තියෙන්නේ පුදුම උත්සාහයක්. දරුවන් තුන්වෙනි ශ්‍රේණියට එද්දිම පටන් ගන්න ශිෂ්‍යත්ව විභාග උපකාර පන්තිවලට වීම ඔවුන් මේ සඳහා සූදානම් කිරීම උච්ච අවස්ථාවටම පත්න්නේ දරුවා පහ ශ්‍රේණියට පස්සේ. ශිෂ්‍යත්ව විභාගයට මාස දෙකක් වෙද්දී මේ තත්ත්වය උච්චතම අවස්ථාවේ ලැබෙනවා. ඒ කාලෙදී විශාල වශයෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සංවිධානය වෙන්නේ හිඳයි. මෙවැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සංවිධානය කරන පුද්ගලයන් සහ ආයතන අතරත් විශාල තරඟකාරී බවක් ඇති වී තිබෙන බව ඒව ආශ්‍රිත සිදුවන සිදුවීම් පිළිබඳව අහති කල්පනා වෙනවා. එක් කණ්ඩායමක් හෝ ආයතනයක් සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගී වී නොහැකි පරිදි වෙනත් කණ්ඩායම් සහ ආයතනයේ සමීපයෙන්ම වෙනත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සංවිධානය කරන කටයුතු කරනවා. සමහර අය සෘජුව මුදල් ඉපයීම සඳහා මෙවැනි සම්මන්ත්‍රණ සංවිධානය කරන අතර ව්‍යාපාරික ආයතන සහ වෙනත් පිරිස් තමන්ගේ ව්‍යාපාර ප්‍රචාරණය සඳහා ප්‍රසිද්ධිය සහ වෙනත් අරමුණු පෙරදරි කරගෙන සම්මන්ත්‍රණ සංවිධානය කරනවා. මීට දශක කිහිපයකට පෙර ශිෂ්‍යත්ව විභාගයට ලියන දරුවන් සඳහා මෙවන් තත්ත්වයක් තිබූ බවට මතකයක් නැහැ. පන්තිභාර ගුරුවරයාගෙන් හෝ ගුරුවරයන්ගෙන් ලැබෙන දැනුම අවබෝධය හැරෙන්න පිටතින් වෙනත් යමක් එකල ශිෂ්‍යත්ව ලියන ළමයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකල ළමයි සැහැල්ලුවෙන් විවේකීව ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වුණා. පන්තිභාර ගුරුවරයා ගුරුවරිය දරුවන්ගේ අඩුපාඩු දුර්වලකම් හොඳින් දන්නා නිසා ඒ අඩුපාඩු දුර්වලකම් මඟහැරෙන විදියට ඉගැන්වීම් කටයුතු කළා. නමුත් මේ සම්මන්ත්‍රණවලදී ඒ කරන හිතන විදියට දරුවන්ට පොදු දැනුමක් අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරනවා. විශාල පිරිසක් සහභාගී කරගෙන ගන්න මෙවැනි කටයුතුවලදී හැම දරුවෙක්ගෙනම පෞද්ගලික අවධානයක් යොමු කළා ඉගැන්වීමක් නොවන නිසා ඒ දරුවන් මෙමගින් කොයිතරම් ප්‍රයෝජනයක් ලබා ගන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලත් පාසල් කාලෙන් පස්සේ සවස් වරුවල සහ සති අන්තවලත් අමතර පන්ති සංවිධානය වෙනවා. ඒ ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් නොවන මාපියෝ තමන්ගේ දරුවා අමතර ටියුෂන් පන්තිවලට සහභාගී කරනවා. දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් කිරීමේ අරමුණින් දරුවන්ට කරන මේ පෙළඹීම නිසා ඔවුන්ට ඔවුන්ගේ ළමා කාලය සහ මුලින්ම අහිම වෙනවා. සෙල්ලම් කරන්න නිදහසේ ඉන්න වෙලාවක් නැතිව පුංචි ළමයි විඳින පීඩාව දන්නේ ඒ දරුවා මිසක වැඩිහිටියෝ නොවේ. ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍යයෙන් පවත්න්නේ අගෝස්තු මාසයේ 3 වෙනි සතිය විතර නිසා දරුවන්ට අගෝස්තු පාසල් නිමාඩුවත් අහිමි වෙනවා. පහ ශ්‍රේණිය බාර ගුරුතුමිය අගෝස්තු නිමාඩු කාලේ මුළු දවසම ශිෂ්‍යත්ව ළමයින්ට ගන්නන සූදානම් හිටියා. මේ ළමගේ මාපියනුත් ඒකට එකපයින් කැමති වෙලා හිටියේ. ඒ වුණත් දරුවන් ගැන හිතලා අමතර ඉගෙනවීම් නිවාඩු කාලේ උදේවරුේ පැය කිහිපයකට සීමා කරන්න ගුරුතුමියට සිදුණා. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ගන්න හිතාගෙන වැඩිහිටියෝ දරුවන්ට ලොකු බරක් පටවන්න කටයුතු කරන බව පේනවා. ශිෂ්‍යත්ව දරුවන්ට වෙනත් වැඩිහිටියෝ කරන්නේ මීට නොදෙවිනි දෙයක්. ඒ නිසා අප බලාපොරොත්තු වන තැනට යන්න දරුවට මේ අනවශ්‍ය බර පැටවීම නිසා නොහැකි වෙන්නේ ඉඩ තියෙනවා. මේ නිසා මාපියෝ වැඩිහිටියන් ශිෂ්‍යත්ව ලියන ළමයි ගැන දැන උනන්දු කරන්න කටයුතු කිරීම වඩා ඵලදායී කියලා හිතන්නේ. මේ විදිහට අසීමිත ලෙස දරු උනන්දු කළා විභාගයට යවලා ලකුණු 150කට 160කට වැඩිය ගන්න බැරි වුණොත් ඒ දරුව වැටෙන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් කුරුටයි. නමුත් ප්‍රශ්න පත්‍ර දෙකකට ලකුණු 150කට ආසන්න ප්‍රමාණයක් ගන්න දරුවෙක් එක ප්‍රශ්නයකට 75කට ආසන්න ගණනක් ගන්නවා. වැඩිහිටි ළමයි ඉදිරිපත් වෙන වෙනත් විභාගවලදී 75 ගත්තාම ඒ ළමයට විශිෂ්ට සාමර්ථ්‍යයක් හිමි වෙනවා. ඒත් කටේ කිරිසුඳ යන්තම්යද්දී ශිෂ්‍යත්ව විභාගයට යන පුංචි දරුවා ලකුණු 75ක් අරගෙන අසමත් කුරුට දමනවා. මේක කොයිතරම් අසාධාරණ වර්ගීකරණයක්ද කියලා කල්පනා කළ යුතුව තිබෙනවා. මේ ආකාරයට පවත්වන ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට විශාල බරක් නිසා එසේ නොවන ලෙස විභාගය වෙනස් කරන්න කටයුතු කරනවා කියලා පසුගිය කාලේ කතා බහකට ලක් වුණා. එසේ වුණු කතිකාව ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණා නම් මේ දරුවෝ විඳින පීඩාව නොවන තිබුණා. ඒත් මොකද්ද අවසනාවකට තවම ශිෂ්‍යත්ව විභාගය සෑල්ලු කිරීමේ ඒ කාර්යයටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඉක්මනින් ශිෂ්‍යත්ව විභාගය සෑල්ල කළා දරුවෝ මේ අනවශ්‍ය බරින් මුදවා ගන්න කටයුතු කිරීම කළ යුතු කියලා හිතනවා.